ඉතින් සුපුරුදු පරිදි අද යූත් කෝණ ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා ඉන්න හැමදාම අඳුරේ ඉන්න ගමන් අඳුරට බැන බැන ඉන්න අඳුරට බලින් එක නෙමෙයි කරන්න ඕනේ අඳුරේදී පහනක් හරි දැල්වලා ඉතුරු අඳුර මකාගෙන හැංගිලා තියෙන පහන් වලටත් ආලෝකය දීලා මුළු ලෝකෙම එළිය කරගන්න එක ඉතින් මේ යූත් කෝණකින් කරන්නේත් අන්න ඒක We cannot always build our future for the youth, but we can build our youth for our future. So this is the platform where we are gonna build our youth for a great future. This is the Youth Call. Lankawa innawane hengichcha minissu. Je hengichcha minissu ekata ekathu wenna tanak thamai me tarunne kiyanne. E youth call ekeke vishesha tanak. Idin api kalpana kara මේ තාරුණ්‍ය වෙනස් විදියට අර්ථ දක්වපු කෙනෙක් අද මෙතනට එක්කන් එන්න. ඒක තාරුණ්‍ය කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. මා ජවයක් තියෙන, මා හැකියා ගොඩක් ඉතුරුලා තියෙන හැංගිච්ච විශාල හැකියාවන් තියෙන මිනිස්සු මේ තාරුණ්‍ය කියන කුංචි පුංචිම පුංචි කුලකේ ඇතුලේ හැංගිලා ඉන්නවා. ඉතින් මේක ඒකට අවස්ථාවක්. අපි අද කවද එක්කන් එන්නේ මෙතනට? අද අපි ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් ගෙනල්ලා තියෙනවා. අපි එන්න කිව්ව නේද? ආ ඉතින් අපේ ස්පෙෂල් ගෙස්ට් එකට අපි බෑන්ඩ් එක ඔක්කොම ලැවිල්ල ඉන්නේ. එහෙනම් අපි එක එක කෙනා අඳුර ගමුනේ අයියේ. ඉස්සලාම අපි බෑන්ඩ් එකට දිනත් අරුච්ච. මගේ නම දිනත් අරුච්ච. එතකොට මගේ වයස අවුරුදු 23යි. මගේ පාසල කොළඹ ආනන්ද විද්‍යාලය. ඉතින් වෘත්තියෙන් මම මේ වෙද්දි කලාකරුවේ. මේ වෙද්දි සංගීත කටයුතු එතකොට පටිගත කිරීම ඒ හැම දෙයක්ම කරගෙන ඉන්නවා. ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු උපාධියක් අදාරමින් ඉන්නවා. ඒ ටික තමයි මගේ විස්තර. ඔව් දිනෙත් එහෙම හිටියට ඔය සද්ද වහලා ඉන්නවනේ. සෑහෙන විශේෂ කෙනෙක්. මොකද මේ එයා ලංකාවේ ලාබාලතම තබ්ලා ආටිස්ට්. තබ්ලා විශාරද. ඉතින් ඒකත් කියන්න. ඒ ගැනත් විස්තරයක් අපිට ඕනේ. මොකද මේ අපේ මේක බලන් ඉන්න යාළුවෝ ඉන්නවනේ. ඒගොල්ලෝ වාගෙන සම්පූර්ණ විස්තරයක් දැනගන්න කැමති මෙච්චර විශේෂතා තියාගෙන अतर 2010 वर्षेदी मम लंकावे लाबालम तबला विशारद भाग्य संपूर्ण करा इतिंग ये करपु इलावित आईटीएन का तमाय मट अतिहित दूने वेनस कियन मे वेडसरहान इतिंग एक मतकरन मे विलावे इतिंग ये वेडसरहाने पस्से तमाय मगे जीविते गोडाक पेरलुंकार देवल गोडाक सिद्धि सिद्ध उने ඉතින් ඒ උපාධියත් කරාට පස්සේ ඉතින් එදා ඉඳන් තමයි මගේ සංගීත ගමන පටන් ගත්තේ. ඉතින් අද වෙනකන් ඒ පටන් ගත්ත ගමන සාර්ථකව යනවා. නොනවත්වා ඉදිරියට. අනිවාර්යයෙන්. එතකොට උත්පල දෙනිපිටිය. මගේ නම උත්පල දෙනිපිටිය. මට වයස අවුරුදු 24යි. මාත් ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තමයි. එතකොට මම ඉන්නේ මාකොළ ප්‍රදේශයේ. මම දැනට රැකියාවක් විදිහට මුදුකාංග ඉංජිනේරු ශාස්ත්‍රයේ රැකියාවක නිරත වෙනවා. ඒත් එක්කම සංගීත වැඩ කටයුතු කරගෙන යනවා. සංගීත වැඩ කටයුතු කවදාවත් අතපසු කරන්නේ නැහැ. මොකද උපතින්ම ඒ හැකියාවත් එක්ක ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ බබලවන්න ඉපදුණු මිනිස්සු තමයි මේ. ඉතින් ඒ වගේම මේ පැත්තේ ඉන්න අපේ ඉතාමත් විශේෂ පුද්ගලෙ මේ වෙද්දි ලංකාවම දන්නවා. දිලින දක්ෂිල. කොහොමද? කොහොමද? ඉතින් ඔබගේ වගේ ජීවිතේ මේ දවස්වල කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ පොඩ්ඩක් පොඩ්ඩක් ඉතින් වැඩ කටයුතු වැඩි වෙනදාට වඩා කරගෙන යනවා සාපේක්ෂව හොඳයි ඉතින් අපිට ඔයාගේ මේ විස්තර ටිකක් කියන්න ඔයාගේ ඔයාගේ පාසල මොකද්ද ඉගෙන ගත්තේ මොන පාසලේද එතකොට මේ වෙද්දි මොන වගේ ශාස්ත්‍රයකද වැඩ කරන්නේ මොන වගේ සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ පොඩි කාලේ ඉඳන්ම මේ අර තෝරගත්ත රැකියා කිහිපයකට लघु वेला खोटु वेला ए मार्गे हंबा गान नमूत में ए खोटु एन पीटे हिदु मनुष्य एक इतिंग ये क्या ना तब विस्तृत एक किया ना स्कूल के पानुद्र सुमंगल बॉय स्कूल लेकर इटा पास से दांटा ऑस्ट्रेलियन कॉलेज ऑफ बिजनेस एंड टेक्नोलॉजी के डबल मेजर डिग्री का कंप्लीट कराना तीनों समय वाले दे वराई डिग्री का इलांगट बिजनेस करके ना अमेर दागे मस इतिंग ये माय අපි දැන් දිල්න ගැන දැනගත්තා අපේ විශාරද මහත්තයා ගැන දැනගත්තා අපි විශාරද මහත්තයාගෙන් පොඩි සින්දුවක් අහමු අහමු
මගේ පාළුවෙත් මම යන්න. එපායි. එපාද? ඉතින් දිලින අපේ අපේ man of the match, man of the series. ඉතින් දිලින ඔයා අපිට කියන්න ගොඩන්න ඔයාට දැන් මේ මම කලින් කිව්වනේ දැන් අපේ මේ වර්තමානයේ නෙමෙයි සාමාන්‍යයෙන් මේ පාසල් ඔයසෙදිම කොල්ලෙක් කෙල්ලෙක් බිස්නස් එකක් කරන්න පෙළඹෙනවා හරි අඩුයි. ඒ පෙළඹවීම වාට ලැබුණේ කොහෙන්ද? इंस्पिरेशन तीन साट मे प्रश्न मम्मी करा पोड़ काले पुरुना पोड़ काले इंजीनियर डॉक्टर के टीचर के हेमने अपे आरंभ अपे जीवित आरंभ मोखरी ये पोड़ी टागट अत्यागर ये टागट दिग्गटमेन को दिद तुम्पिम पैन
මූලරම්බෙ ගත්තේ? ඔයතරම අපේ ගෙදර බස් එකක් තිබ්බයි කාලේ. ඉතින් මට හිතුණා පොඩි කාලේ අවුරුදු 18 වෙන කලින් මට කියලා බස් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් අර ගොඩක් වෙලාවට ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ entrepreneurship එක encourage කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ හතර පැත්තකට බෙදලා art commerce science maths දැන් දැන් ටෙක් තියෙනවා. බොරුවට වැඩක් නැති ප්‍රොඩක්ෂන් ටිකක් එළියට දානවා. ඒක හොඳ ඉකොනොමිකට දායක වෙනවා 100ට 10ක් 12ක්. ඒතරු 88ක් විතර අපරාධයක් නැහැ. ඉතින් ළමයි තමයි අන්තිමට කිසිම දෙයක් කරගන්න නැතුව හොඳ මොළගෙඩි ටිකක් විනාශල යන්නේ. ඒ මොළගෙඩි විනාශ වීම රටේ අභාගයට හේතු වෙන බව දැනටම අපිට මේ තත්ත්වයක පැහැදිලිනේ. ඉතින් දිලින ඔයාට මේ පොඩි වයසේදී මේ වගේ ලොකු පිම්මක් පයින්න ගෙදර මිනිස්සු සෑහෙන්න උදව් කරන්න ඇති. ගෙදර අම්මා තාත්තා සෑහෙන ලොකු සහයෝගයක් වෙන්න ඇති. ඉතින් අපි ඉස්සරහට යනකොට මේ රටක් වශයෙන් ඉදිරියට යනකොට මේ කියන බිස්නස් එක මේ කියන මේ අලුත් ව්‍යාපාරයක් ආරම්භණය එක කොයිතරම් දුරට මේ පොඩි කාලෙකදී සාර්ථකද කොයිතරම් මොන වගේ අභියෝග ඔයාලට ආවද අපිට පොඩ්ඩක් ඒක ගැනත් කියන්න ඕන. අතරම දැන් අර අපිට අභියෝග අනිවාර්යෙන් එනවා ව්‍යාපාරය පටන් ගන්නකොට. හැබැයි එන හැම අභියෝගයක්ම අපිට පොඩි වයසෙන් එන එක හොඳයි. මොකද අපිට කලින් ෆේල් වෙන්න පුළුවන්. කලින් ෆේල් වෙනවා කියන්නේ අපිට කලින් සක්සස් වෙන්න තියෙන chance එකත් වැඩි. මොකද අපි අවුරුදු 50 දී ෆේල් වුණත් අපිට සක්සස් වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා chance එකක් තියෙනවා කලින් ෆේල් වෙන්න ගත්තොත්. ඉතින් ෆේල් වෙන එක හොඳයි. ෆේල් වෙන එක හොඳයි. හැමදාම අපි වුණත් නැගිටින්නේ වැටි වැටිනේ. බයිසිකලයක් පදින්න පටන් ගත්තත් අපි මුලින්ම වැටෙනවා. වැටලා තමයි ඊට පස්සේ පොඩ පොඩ නැගිට නැගිට ආයි පදිනවා ආයි වැටෙනවා. එහෙම තමයි මේ ජීවිතය ඉස්සරහට යන්නේ. ඉතින් අපේ දිලින ඔයා මුලින්ම මේ ව්‍යාපාර ශිෂ්‍යට එළඹුණේ මොන වගේ ව්‍යාපාරයක් කරහද? ඇප්ලිකේෂන් මාකටිං. ඇප්ලිකේෂන් මාකටිං. ඔව්. ඒක ඇත්තරම ඒ වගේ පාසල් අවධියක ඉන්න මිනිස්සෙක් කොල්ලෙක් අත නොගහන විදිහ පැත්තක් නේ. තුරාට මේ වයස කීයද ඔයා ඔය දැන් එකට පෙළඹෙනකොට? අවුරුදු 16යි. අවුරුදු 16 ඒ කියන්නේ අපොස සාමාන්‍ය පෙළ කරපු ගමන්. ඔව්. ඒ වගේ ලොකු පිම්මක් පයින්න ලොකු නෑ පොඩි ඇත්තටම. ඒ පැනපු පොඩි පිම්ම දැන් ලොකු පිම්මක් වෙලා තිනවනේ. ඒක මේ රටටත් ලෝකෙටත් විශාල මෙහෙයක් කරන්න පුළුවන් පිම්මක් තමයි ඒ ගත්තේ. ඉතින් අපි අපේ සංගීත සපේන පැත්තට යන් පොඩ්ඩක්. නැත්නම් ගන්න නේද? ඒක තමයි අපි කතා කරේ නෑනේ අපේ වරුණ දනංජය. මගේ නම වරුණ දනංජය. මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. මම දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ගිණුම් කරන උපාධියක් හදාරනවා. ඒ ගමන් සංගීත වැඩකටයුතු කරගෙන යනවා. ආනන්දේ කොල්ල තුන්දෙනෙක් එක්ක කොළඹ ආනන්දේ කොල්ල තුන්දෙනෙක්ම කොහොමද ඒක? එතකොට අපිට සින්දු කියන්න ඇවිල්ලා ඉන්නවා සංසලා පන්විල තැන්න. මේ නම මම මාර අමාරේ මතක තියාගත්තා. ඒක කලාලමක් වගේ නේ. ඒක කලාවටම බර නම. කලාබර වගේ කලාබර ආසියා ගෙවුවා වගේ තමයි කලාබර නමක්. කියන්නකෝ ඔයා ගැන පොඩ්ඩක් ඉස්සර. මම සංසලා පන්විල තැන්න මේ ආවේ නුවර ඉඳලා. මහනුරු සස් බාලිකා විද්‍යාලයම ඉගෙන ගත්තේ. දැනට ඉන්නේ ඉතාලියේ. මේ ඉතින් ලංකාවට ආවා මගේම මේ නිර්මාණයක් එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දැනට ලංකාවට ආවා ඒ වැඩ ටික කරන්න. ඒක තමයි ඉස්සර. බලන්න අපේ වෙලාව හොඳයි නේ. වෙලාව හොඳයි. ඒ කියන්නේ වෙලාව හරියටම හොඳම වෙලාවයි තමයි අපි පටන් ගන්න තියෙන්නේ. එතකොට අපේ රණෝෂි සත්සරණී. ඔව් මගේ නම රණෝෂි සත්සරණී. මට වයස අවුරුදු 23යි. මම කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ තමයි ඉගෙනුම ලැබුවේ. දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසර විද්‍යාර්ථියෙක් විදිහට සංගීත කටයුතු කරන ගමන් තමයි ඉන්නේ. ඔව් දැන් අපි ගත්තම මේ කලාව කියන ශාස්ත්‍රයට එන්නේ අර ලංකාවේ මූලික මුල් ජනගහණයෙන් 100% ගණනක් වගේ කොටසක් නේ. මොකද කලාව කියන එක මුදල් ආදායම උපයන මාර්ගයෙන් හෝ එහෙම නෙමෙයි ඒක ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන දෙයක් බොහෝ වෙලාවට ගොඩක් වෙලාවට. ඉතින් ඒ වගේ දෙයක් තෝරගන්නවා කියන්නේ ඉතාමත් විශේෂයි මේ මිනිස්සු. ඉතින් අපි කලාපත්‍ර ඔළුව දාපු එකේ පොඩි සින්දුවකුත් අහමු. ලස්සන අපේ ගම්මානේ ගම්මානේම හැඩවුනේ නුඹ
ඔබින්දානේ ලස්සන මෙනිකේ මගේ සුදු මෙනිකේ ගම්මානේ මලියයි ඔබින්දානේ ලස්සන මෙනිකේ මගේ සුදු මෙනිකේ ගම්මානේ මලියයි ඔබින්දානේ दिलीना මොකද දිලින කියන්නේ වෙනම කැරක්ටර් එකක්. ඉතින් දිලින මේ තව පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් අපි මේ මේ වර්තමානයේ වෙනකොට පොඩි ආර්ථික අවපාදක රැවටිලා අර්බුදයක්. අර්බුදයක්. දැවැන්ත අර්බුදයක නින්නේ. ඔව්. ඉතින් ඒ අර්බුදය හමුවේ ඔයා මේ අලුත් වැඩ කටයුතු ටික කරගෙන යනවනේ. ඔව්. ඒ වැඩ කටයුතු කරගෙන යනකොට එතනත් අභියෝග ගොඩක්. ඔව්. මොකද ලංකාව මේ තත්ත්වෙත් එක්ක ගොඩ එනවා කියන්නේ प्रकाशित उद्दमने 35 ප්‍රකාශිත ඇත්තකනමේ
එතකොට ප්‍රකාශිත උද්දමනේ 135 වුණාට ඇත්ත උද්දමනේ දැන් 100ට 150කට විතර ඇවිල්ලා තියෙනවා සමහර භාණ්ඩ. ඉතින් මේ වගේ තත්ත්වයක අපි කවුරුවත් විශ්වාස කරන්න හොඳ නැහැ. තවදුරටත් 2020 තිබ්බ බඩු මිල තව අවුරුදු 5කින් තියා තව අවුරුදු 100කින්වත් එයි කියලා. මොකද ඉන්ෆ්ලේෂන් වල ඉන්ෆ්ලේෂන් ආවට පස්සේ ඉකොනොමිස්ලා කියන දෙයක් තමයි 100ට 1කින් ඉන්ෆ්ලේෂන් එක වැඩි වුණොත් එක රටක ඒක කවර් කරන්න උපරිම මහන්සි වුණා තව අවුරුදු 2ක් යනවා හොඳම විදිහට මැනේජ් කරන කන්ට්‍රි එකට. එතකොට මැනේජ් කරන කන්ට්‍රි එකක් ද අපි කියලා හිතුවත් අපි එහෙම නැත්නම් අපිට තව 135 ප්‍රකාශිත උද්දමනය අපිට බැක් ටු නෝමල් කරන්න අවුරුදු 70ක් යනවා. එතකොට ඒක වෙන්නේ නැහැ. මොකද 1980 තිබ්බ සැලරි එක රුපියල් 300 ගත්ත මිනිස්සයාගේ සැලරි එකෙන් අද ගත්තොත් පාංගිඩි 2යි ගන්න පුළුවන්. මම මේ කියන්නේ මූර්තගේ නෙමෙයි නාමිකාගේ ගැන කතා කරන්නේ. ඉතින් අපි බලන්න ඕනේ දැන් මේ වෙලාවේ මේ ක්‍රයිසිස් එකට ඇඩැප්ට් වෙන්න වෙනවා. මොකද අපි මේ වෙලාවේ ආය ආශ්චර්ය 15 වෙයි කියලා හිතන්න බෑ වෙන්නේ නැහැ. ඉතින් ක්‍රයිසිස් එකට ඇඩැප්ට් වෙලා අපි අලුතෙන් බලන්න ඕනේ ඉනෝවේෂන් ක්‍රියේට් කරන්න. මොකද ජපාන් වල හැම ඒගොල්ලෝ ස්ටාර්ට්අප්ස් 10000ක් බිල් කරා. ඉතින් අපි ස්ටාර්ට්අප් අපි 10000 බිල් කරොත් එක ස්ටාර්ට්අප් එක 1 මිලියන් ඩොලර් අවුරුද්දකට ලංකාවේ ඉතුරු සල්ලි හැදුවොත් එතකොට ස්ටාර්ට්අප් 10000 කියන්නේ 10 බිලියන් ඩොලර්. අපිට දැන් IMF ලෝන් එකෙන් 4 බිලියන් ඩොලර්ස් තමයි අපි ප්ලෑන් කරන්න ගන්න. අපි 10 බිලියන් ඩොලර්ස් අවුරුද්දට ගත්ත කියන්නේ ටුවරිසම් මොකද අපිට ඔල්රෙඩි දැන් එනවා 14 බිලියන් ඩොලර් එකක් විතර එනවා ඔල්රෙඩි. අපිට එතකොට එතනින් එහාට IMF ලෝන් එකවත් එහෙම නැත්නම් ෆොරින් රෙමිටන්ස් ටික එනකන් බලාගෙන ඉන්නවත් එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ටුවරිසම් මත ඩිපෙන්ඩ් වෙන අවශ්‍යතාවයක් උනේ අපි ඉතින් ස්ටාර්ට්අප් බේස් ඉකොනොමි එකට යන්න ඕනේ. ඇත්තටම ඉන්නවා මෙලයි ලංකාවේ ලක්ෂයකට වඩා ළමයි දෙයක් කරන්න පුළුවන්. සල්ලිත් තියෙනවා. කරන හැටිත් දන්නවා. හැබැයි අර එයාලට ඕනේ එන්කරේජ් කරන්න. එයාලව එන්කරේජ් කරන්න එන්කරේජ් කරන්න තමයි අවුඩට එන්නේ. නැත්තම් පටන් ගන්න වෙලාවෙ ඉඳන්ම ගෙදර මිනිස්සු සමහර විට ගමේ මිනිස්සු යාළුවෝ තව හැමෝම හිතවත්තු කියන්නේ බිස්නස් කරන්න බෑ. ඒ කියන්නේ බෑ කියන තැනමයි ඉන්නේ. බෑ 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 කියන්නේ නැතුව හැමදේම පුළුවන් වෙන්න බෑ. හැබැයි යම්කිසි ප්‍රමාණයකට පුළුවන් මොනම දේ. ඉතින් ඒ ලෙවල් එකකට ගෙනල්ලා අපි මේ ස්ටාර්ට්අප් 10000 රටේ බිල් කරමු. එතකොට ඉන්ෆ්ලේෂන් එක අපිට බැක් ටු නෝමල් කරන්න බෑ. අපිට ඉන්ෆ්ලේෂන් එක ඇඩැප්ට් වෙලා ඉන්ෆ්ලේෂන් එකෙන් එක පැත්තකට වාසිය නොවෙයි වාසිය සාධාරණව බෙදා ගන්න බැරි වෙයි. යම්කිසි ප්‍රමාණයකට හරි බෙදාගෙන අපි මේක අර මැක්‍රෝ ඉකොනොමි ලෙවල් එකකින් බලලා රට ගොඩනගන්න හැමෝම දායක වෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔව් එතකොට රට ගොඩනගන්න හැමෝම දායක වෙන එක කළ යුතුයි මේ තරුණ පරම්පරාවෙන් ඒක පටන් ගන්න ඕනේ. අපි ඒකයි මේ වගේ ලස්සන වැදගත් වැඩසටහනක් මෙතන හදලා තියෙන්නේ. ඒ අරුත් තරුණ පරම්පරාවට ඒගොල්ලන්ගේ හැකියාවන්, ඒගොල්ලන්ගේ චින්තන හැකියාවන්, ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ ගොඩනගාගත්ත ඒ පොඩි කාලේ ඉඳන් ගොඩනගාගත්ත හැමදේම මේ තරුණ මේ වේදිකාවෙන් උඩට අරන් ආවනම් අපිට පුළුවන් මේ රට ගොඩ ගන්න. ඒක තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් අපේ දැන් මේ වෙද්දි තරුණ පරම්පරාවේ ගොඩක් කට්ටිය හිතනවා මේ රටේ ඉඳලා වැඩක් නැහැ. දාලා යන්න ඕනේ. මේ ගොඩ යන්න නම් ජීවිතේ ගොඩ යන්න නම් මේ රටෙන් යන්න ඕනේ. ඔයා ඒකත් එකඟද? මෙහෙමයි. ඒක දැන් මට සාපේක්ෂව මම එකඟ නැහැ. හැබැයි දැන් හිතන්නකෝ ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් නැවෙන කෙනෙක්ට ඒකේනා කොහොමද එයාගේ තියෙන නෙට්වර්ක් එක මැනේජ් කරගන්නේ රටේ ප්‍රධාන කීප දෙනා මේක මැනේජ් කරන්නේ නැත්නම්. එතකොට ඒකේනාට ඒ ලෙවල් එකේදී ඩිසිෂන් එක මේක කරන්න වෙනවා මං යනවා කියන තැන. දැන් මට ඩිසිෂන් එක මේක කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් විදිහට මම දන්නවා බැලන්ස් කරන විදිය. ෆයිනෑන්ෂල් ලිටරසි එක නැති මිනිස්සෙට හැම මිනිස්සෙටම සමාජයේ ඉන්න 2.2 ලක්ෂයටම කහා සමාන ෆයිනෑන්ෂල් ලිටරසි එකක් නැහැ නේ. මොකද එක එක නාට එක එක දේවල් පුළුවන්. එතකොට මේ මිනිස්සුන්ට ඒ ඩිසිෂන් එක මේක කරන්න වෙනවා. මේ මිනිස්සුන්ට යන්න වෙනවා. ඒක වළක්වන්න බෑ. අපිට කියන්න බෑ මිනිස්සු රටට ආදරේ නැහැ. ඒ හින්දා මේ රට දාලා යනවා කියලා. රටට ආදරේ කරාට මේ මිනිස්සුන්ටත් ආදරේ කරන්න බෑ. ඒකයි ඉතින් යන්නේ මිනිස්සු. ඒකට බයින්න බෑ අපිට. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේ කින්නන්නේ දැන් ඔයා සුදු මැණිකේ ගොඩ පස්සේ මට ඔක්කොම මතක වුණා බලන්නව. සුදු මැණිකේ මගේ සුදු මැණිකේ ආ අනිවාර්යයෙන්ම. මට ඒක අමතක වුණා මේ පැත්ත බල බල මනේ කිව්වේ ඉතින් මම ඒකත් එක්ක ගියා ඒ පැත්ත අමතක වුණා ඒක අහලා නැති සින්දුවක් නේ ඉතින් අයිය ඒක කවුද ලිව්වේ කොහොද වට උදව් කරේ සපෝට් කරේ කවුද ඒක මගේ ඇත්තට දෙවෙනි ගීතය ඉතින් දැන් මේ අවුරුද්ද අප්‍රේල් මාසෙ තමයි අවුරුදු මාසෙ තමයි ඒක රිලීස් වුනේ සුදු මැණිකේ ඉතින් ඒක ලිව්වේ මගේ තාත්තා තමයි ලිව්වේ මියුසික් කරේ මම එතකොට ඒක මික්ස් ඇන් මාස්ටර් කරා අපේ ගයන් උඩවත් අයියා ඒ වගේම ඒකේ වීඩියෝ එක කරා මේ මහෝදිඳුරංග එතකොට නිපුණ මහර්ෂි එතකොට අපේ උත්පල දෙනිපිටිය මෙයා හැමෝගෙම උදව් ඇතුව තමයි ඉතින් මේක කරේ ඉතින් හිතුවට වඩා වැඩේ සාර්ථක වුණා ඉතින් දැන් ඉස්සරහට තව අලුත් සින්දුව කීපයක්ම කරගෙන යනවා මේ ටිකේ ඉතින් රටේ තත්ත්වෙත් එක්ක ඉස්සරහදී දාන් බලාපොරොත්තුෙන් ඉන්නවා ඉතින් දැන්ට
තත්ත්වය මත ඉතින් කරගෙන යනවා අලුත් සින්දු ටික. අනිවාර්යයෙන්ම අලුත් සින්දු ටික බලාපොරොත්තු වෙන්නේ මොකද අවුරුදු 5ේදී අවුරුදු 5න් පටන් ගත්ත සංගීත ජීවිතය තමයි මේ ඉදිරියට අරගෙන යන්නේ. ඉතින් ඉස්සරහට ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට සෑහෙන ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔයගෙ. ඉතින් අපි ඒ අතරේ තව සින්දුකුත් බලාපොරොත්තු වෙමු නේ. දන්නවද මම දැන් මෙතන හිටගත්තේ කියලා මේ දවස්වල මේ
මම වැඩිපුරම කරන්නේ මේක පෝලිං වල හිටගෙන ඉන්න පුරුදු කරලා හිටගෙන ඉන්නවා හිටගෙන කනවා ආයි ඉඳ ගන්න වෙලාවක් නැහැ ඉන්නවා පොලිමේ දිගටම ඉන්නවා පොලිම කියන්නේ මෙහෙම බලුවම් පොලිම පේන්නේ නැහැ ඉවරන තරක් පේන්නේ නැහැ ඉතින් බලන් ඉන්නවා පොලිම දිහා මෙහෙම ඉතින් ඒ ප්‍රශ්නෙට අපේ දිලින සහෝදරයා පොඩි උත්තරයක් හොයාගෙන තියෙනවා අපේ පොඩ්ඩක් ඔය ජාත්‍යන්තරේ පැත්තට ගියාම ඔය මැලේසියාව ඇමරිකාව ඒ වගේ බ්‍රසීලය වගේ රටවල් ඔය අපේ කෘෂි භෝග වලින් වගේ මේක එක අමුද්‍රව්‍ය වලින් ඔය පොඩි ඒකට පොඩි ඉකොනොමි එකට පොඩි सपोर्ट विधि पुटी पुटी सोयागरी करा थिंग अपे लंका वे लंका तेम पुटी अत्यधा बेली करलाक पुटी अभी पुटी सरहड बलावृत्तियां पुलवांग पुटी निमे मकल तीन दिल सहोदरिया थिंग पुटा कपड़ की अन्न බයෝඩීසල් ප්‍රොඩක්ෂන් එක තමයි දැන් ස්ටාර්ට් කරන්න ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් ඇත්තටම මේකෙන් 100% ලංකාවේ 2 මිලියන් මෙට්‍රික් ටොන් කන්සම්ප්ෂන් එක ෆුල්ෆිල් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ ඒකේ උඩරිම 150ක වගේ කන්සම්ප්ෂන් එකක් අපේ බයෝඩීසල් වලින් ෆුල්ෆිල් කරන්න. ඒත් එක්ක මේක පළවෙනි අවුරුද්ද කරන්නත් බෑ. ඒකට යම් කිසි කාලයක් යනවා. කොහොමත් අවුරුදු 5ක් විතර යනවා 1 මිලියන් මෙට්‍රික් ටොන් වගේ ලෙවල් එක කරන්න. ඒ කියන්නේ ලංකාවේ මාකට් එකෙන් 150ක් දවසෙන් මාසෙන් අවුරුද්දෙන් කරන්න බෑ. ඉතින් අපි යන්නේ ක්‍රමානුකූලව. ඒකේ පළවෙනි ටික තමයි ගොවීන්ට දැන් ඩීසල් නැති ප්‍රශ්නයක් තියෙනවා ගොයන් කපන්න. ඉතින් ඒක ඒගොල්ලන්ට දෙනවා. ඊළඟට අපි ටුවරිස් බෝඩ් අප්‍රූව්ඩ් හොටෙල්ස් ටිකට තියෙනවා හොටෙල්ස් වල තියෙන ජෙනරේටර්ස් වලට අපි දෙනවා. මොකද ඒගොල්ලෝ තමයි අපිට ලංකා ඩොලර්ස් ගේන්නේ. ඊළඟට තමයි කර්මාන්ත ශාලා ටිකට දෙනවා. ඊළඟට NTC බස් වලට දෙනවා. ඉතින් ඒ ටික ෆුල්ෆිල් කරන්න විතරයි අපිට උවමනාව තියෙන්නේ. ඒ ටික කරාට පස්සේ රට බැක් ටු නෝමල් වෙන්න කෙසේ වෙතත් රට පොඩි පුෂ් එකක් හම් වෙනවා අපේ පැත්තෙන් විය යුතු සාධාරණ යුතුකම. ඉතින් ඒ ටික කරගත්තම ඇති කියලා තමයි හිතන්නේ. ඉතින් අපේ සාමාන්‍ය ජනතාවට ඔව් අපේ ගෙදර පරිභෝජනය කරන දේවල් වලින් වගේ දේවල් වලින් තමයි මේ කියන यूज कुकिंग ऑयल यूज करना सोया ऑयल कैनोल ऑयल सनफ्लावर ऑयल कॉर्न ऑयल गुड़ा बलंगी कुतूहल මෙච්චර පොලිමේ ඉන්න පොඩක් gedri දන්ක හදාගෙන මොහරි ගේමක් ගහ ගන්න පුළුවන්. ඒම හදා ගන්න යන්න එපා. වැරදිලා දැන් හිතන්නක හොඳට පිච්චිච්ච තෙල්ලයක් අරගෙන ෆැටි ඇසිඩ් ලෙවල් එක නිදාස් මේදාම්ල 105කට වඩා වැඩි එකකින් හැදුවා කියලා එන්ජින් එක gedර තියලා ඉන්න වෙනවා. එහෙනම් ඒම කරන්න යන්න එපා. කරන්න යන්න තමයි ඉන්න. ඔව්. ඒක දැනගෙන කරන්න ඕනේ. නොදැන කරොත් අතරමඟ තමයි. අපිට මේ පොඩක් බලන් ඉන්න කට්ටියට පොඩි කුතුහලයක් ඇති අනිවාර්යෙන් මේක කොහොමද හදන්නේ? හැදෙන්නේ කොහොමද? හදන්නේ ට්‍රාන්සස්ටරිෆිකේෂන් කියන ප්‍රොසෙස් එකෙන් අපි මේකට යූස් කරන්නේ මෙතනෝල් ඔයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔයි ඊළඟට යූස් කුකින් ඔයිල්. එතකොට වෙන්නේ අපි ට්‍රාන්සස්ටරිෆිකේෂන් ප්‍රොසෙස් එකන ලක් කරනවා මෙතනෝල් ඔයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔයි එකට එකතු කරලා කියන්නේ CH3OH + NaOH එක ඊළඟට අපි ට්‍රාන්සස්ටරිෆිකේෂන් ප්‍රොසෙස් එකෙන් පස්සේ ඒක බයෝඩීසල් වලට sorry යූස් කුකින් ඔයිල් වලට දාලා ඩිග්‍රීස් 50කට රත් කරාට පස්සේ අපිට උඩට බයෝඩීසල් යටට ග්ලිසරින් වෙන්න වෙනවා. ග්ලිසරින් සබන් ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියට අපිට භාවිත කරන්න පුළුවන් වගේම බයෝඩීසල් වාහන වලට එහෙම නැත්නම් අපිට ජෙනරේටර්ස් වලට ඒ වගේ ඒවට යූස් කරන්න පුළුවන්. ඊ වගේ දෙයක් කරන්න යන්න පාවක. මම ගෙදරදී කරන්න යන්නේ නැහැ. මොකද අපේ අම්මා මට ගහලා පනන කුච්චියට ආගම. ඉතින් ඒ වගේ පොඩි සෑහෙන පළදායි නිෂ්පාදනයක් ලංකාවට යොමු කරන්න පුළුවන් කියන්නේ ලංකා ජනතාව ඒ වගේ දෙයකට පොළඹවන්න පුළුවන් කියන්නේ අවුරුදු ගණනාවක වෙහෙසෙන් පස්සේ ලංකාව ඔය කිව්ව වගේ තව අවුරුදු 20ක් 30ක් යනකොට යම්කිසි මට්ටමකට එන්න පුළුවන් හැකියාවක් අපිට හම්බ වෙයි නේ අනිවාර්යයෙන්ම. අපි ඉකොනොමිකෙන් ඔය දෙන පුෂ් එක 100ට 1ක් වගේ වෙන්නේ. 100ට 1ක් වටිනවනේ මේ වෙලාවේ. මේ පුෂ් එක තමයි. මේ තියෙන තත්ත්වෙත් එක 100ට 1 නේ දශම ගානත් අපිට වටිනවා. ඔව්. ඉතින් අපි මේ පැත්තට පොඩ්ඩක් හැරෙමු. අපේ ඉන්නවනේ විශාරද මහත්මයා. අපි පොඩි අභියෝගයක් දීලා බලමු. අවුරුදු 5 ඉඳන්ම තබ්ලා ගහපු කොල්ලනේ. අපිට පොඩි එකක් ඔයා තබ්ලා විශාරදවරයෙක් විදිහට අපිට නම් ඔයාගේ විශාරද හැකියාව බලන්න ආසේ මේ බලන් ඉන්න අපේ යාළුවොත් කැමති ඇති අනිවාර්යෙන්ම එයාගේ හැකියාව මොන වගේ මට්ටමකද මොන වගේ පරාසයකද ගිහිල්ලා තින්නේ විසිරි පැතිරි තින්නේ කිව්වට නෑ නේ පෙන්වන්න බෑ පෙන්වන්න දැන් මෙච්චර කයිවාරු ගන්න පෙන්වන්න පෙන්වන්න අපිට පෙන්වන්න මේ මෙහෙම දෙයක් තියෙනවා දැන් මේ ඇත්තට ඒක මම බාර ගන්නවා
මේ තබ්ලා වාදනයක් සාමාන්‍යයෙන් අපි වාදනය කරන්නේ මොකක් හරි සහාය වාදන භාණ්ඩයක් එක්ක එක්කෝ එක සිතාර එකක් වේවා එතකොට සර්පිනාවක් වේවා සන්තූර එකක් මොකක්ම හරි සහාය වාදන භාණ්ඩයක් එක්ක තමයි කරන්නේ. ඇත්තට මේ ගත්තොත් මේ තබ්ලා වාදනයක් කියන්නේ මේක ඇත්තට ගණන් මේ තියෙන්නේ. එක්කෝ අපි ගත්ත උදාහරණයකට මාත්‍රා 16ක් වෙනවා අපි හැමෝම දන්නවා ත්‍රී තාල් කියලා තාලයක් තියෙනවා. ඒක මාත්‍රා 16යි. ඉතින් මාත්‍රා 16 තාලේ තබ්ලාව ඒ මාත්‍රා 16 උඩ තමන්ගේ වාදනය කරද්දී ඕන පද හැම දෙයක්ම වාදනය කරද්දී මේ මාත්‍රා 16ක සහාය වාදනයක් තමයි ඒ අනිත් පැත්තේ ශිල්පියා මේ වාදනය කරන්නේ. එතකොට ඒක යම් කිසි තැනකදී එකට මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන එක තමයි මේ මේ වාදනයේ සාර්ථකත්වය කියලා කියන්නේ. දැන් අපිට මෙතන හැම කරන්න විදියක් නැහැ. නමුත් මම තබ්ලා වාදනයක් කරලා පෙන්නන්නම්. අනිවාර්යයෙන්ම හිතාගන්න බෑ මේ ස්පෙරෝනා මම තාම ගහනවා පපුව ගහනවා වගේ ඒ ගහපු ගෙහිල්ලට ඉතින් ආයෙත් කියන්න දෙයක් නැහැ නේද පෙන්නවා කතා කරන්න දෙයක් නැහැ මූණ දෙකම් පේනවා තබ්ලාව කාලා පොඩි කාලේ ඉඳන් තබ්ලාව බදාගෙන රැඳ නිදාගන්නේ තබ්ලාව බදාගෙන ඉඳපට අය පොඩි කාලේ කිව්වා මතකයි මම හිතේ මූණ තබ්ලාව කියයි කියලා මාතිති කොහෙන් අර කියලා නෑ නෑ මූණ දෙකම් පේනොත් ඒ පොඩි තබ්ලාවේ ලුක් එකක් තියෙන පොඩ මූණේ जेलर अम्मगे अम्म कैम के दिन जेलर मकती जेलर नरकाई अम्म कैम दिन्न बे එහෙනම් අපිට කොමරි මෙලයි අම්මට අම ෆිට කරන්න එනවා අම්මට කැම ටික අරගෙන යන්න වෙනවා හිරේට. ඉතින් මේ වගේ තත්ත්වයක තමයි රට තියෙන්නේ. රටේ පාලනය කරන පිරිසක් නරකයි කියලා අපි රට බිමට දාන්න හොඳ නැහැ. මේ ඉන්නේ අපේ අම්මා. මේක අපි අනිවාර්යෙන් ගොඩ ගන්න ඕනේ. අපේ පාට් එක අපි රට වෙනුවෙන් කරන්න ඕනේ. ඉතින් මං හිතන්නේ අපි ඉනෝවේටර්ස්ලා විදිහට අපි බලන්න ඕනේ අලුතෙන් ස්ටාර්ට්අප් බිල්ඩ් කරන්න. ඒ වගේම තමයි රටේ මේක බලන් ඉන්න හැමෝම නෙමෙයි ලක්ෂයක් බැලුවොත් 100ට එකක් 1000ක් අලුතෙන් ස්ටාර්ට්අප් බිල් කරොත් ඒකෙන් පුළුවන් වෙයි සැලකිය යුතු පුෂ් එකක් ඉකොනොමියකට දෙන්න. මේ බලන් ඉන්න මේ මේක ලක්ෂයක් බැලුවොත් ඒකෙන් 1000ක් ස්ටාර්ට්අප් ඇදුවොත් ඒත් ඇති වෙයි ඊළඟ අවුරුද්ද 10 වෙද්දී රට යම්කිසි ලෙවල් එකකට කරගන්න. ස්ටාර්ට්අප් 10000ක් ඇදනොත් උපරිම ලෙවල් එකකට රටේ. ඉතින් අපි අනිත් අයට කම්ප්ලේන් නොකර අපේ පාට් එක බලමු රට වෙනුවෙන් කරන්න. මොකද වාහනේ ඩ්‍රයිව් කරගෙන අපි ෆෝන් එක කනේ තියාගෙන ගියොත් අපිට දඩේ ගහනවා. හැබැයි වාහනයක් එද්දි කහිරේ ෆෝන් එක කනේ තියාගෙන යන පදිකට දඩේ ගහන්න සිස්ටම් එකක් අපේ රටේ නැහැ. ට්‍රේන් එකකට ස්මෝක් කරොත් එහෙම දඩේ ලක්ෂ 20 විතර තියෙන රටවල් තියෙනවා. ඇයි එහෙනම් ඒ කියන්නේ අපිට වඩා පිරිහෙන රටවල්නේ. ඒගොල්ලෝ දඩ වලින් තමයි මේක කන්ට්‍රෝල් කරන්නේ. චාර්ජ් එකක් දෙන්න ඕනේ. එඳා මෙන්න මේ ප්‍රතිපත්ති ටික ගේන්න පොලිසිස් ගේන්න. මේව දවසින් හදන්න පුළුවන් පොලිසිස්. කැබිනට් පේපර් එක දැම්ම පොලිසි එක මේක කරා අප්‍රූව් කරගත්තා. ඊට පස්සේ පුළුවන් රට හදන්න. නැත්නම් මේ රට කවදාවත් හදන්න බැ මිනිසුන්ගේ ඇටිටියුඩ් වලින් රට හදන්නේ නැහැ. අනිවාර්යෙන් මේකට विशारद महात्म्या की लस्सन सिंधु मंदिर तला
के हित तमई ओया तम मा किसी ने पिन कुमारी ही निन हैंडुवताले धन्ने मके हित तमई मतक मंदिर तना केवई रस कथा पंती प्रेम निसा काम मन देतोल सिप क्यों खता आदरिन माँ बादा विनस्वी नह उला पमाईयों बे चंचला मतक मालिगावे रजिन चंचला सिमिन्नत हिताई पेरसे सुवंद रस बलाला मगे मतक मालिगावे रजिन चंचला सिमिन्नत हिताई पेरसे सुवंद रस बलाला मतक मंदिर तला केवरी रस साथा पंती पिमनिसा ताम मंग तनी बेला देतोल सिप क्यों कता आदरिन मा बादा वेना स्वी नह ओया पमाईयो बे चंचला ओया ताम मा किसी ने पिम कुमारी आई ही निन हैंडुवताले धन्ने मगे हित तमई होया तब माँ किसी ने पिम कुमारी आई ही निन हैंडुवताले धन्ने मगे हित तमई අවුරුදු 23ක තරුණෙක් මෙච්චර කාලයකට අවුරුදු 23ක් ජීවත් වෙලා මේ වෙද්දි සංගීත ශාස්ත්‍රයේ ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙමින් ඉන්න ඉදිරි ගමනක පෙරමං කියන බොහොම හුරු බූටි මිනිසෙක්. ඉතින් මෙච්චර මේ ගත වුණ කාලය ඇතුලේ ඔබගේ සංගීත ශාස්ත්‍රයේ එන්න දියුණු වෙනවානේ. ඉතින් ඒ දියුණුවට පාර කමු පුද්ගලයෝ ගැන අපි කැමති දැනගන්න මොන වගේ අවස්ථා හම්බුණාද මොන වගේ ශේෂ්ත්‍රේ ප්‍රබලයෙන් එක ගනුදෙනු කරන අවස්ථා හම්බුණාද ඒ ඒවෙන් ලැබු පන්නරේ මොන වගේද කියලා දැනගන්න අපි කැමතියි. ඔය ඇත්තට මේ මුලින්ම මතක් කරන්න ඕනේ මේ මගේ අම්මයි තාත්තවයි. මොකද පොඩි කාලේ ඉඳන් මේ අපේ තාත්තට යන්න බැරි වෙච්ච තැනක් තමයි තාත්තා මං වෙනුවෙන් කරේ. ඉතින් මේ තාත්තගේ හීනයක් තිබ්බා මේ දවසක මාව මේ අර විශාරද විභාගයේ මෙහෙම සමත් කරවන්න ඕනේ කියලා. ඉතින් ඒකට තමයි තාත්තා මුලින්ම මේ මං මුලින්ම ඉගෙන ගත්තේ මගේ ගුරුවරයා තබ්ලා මේ දර්ශනපති විජේරත්න රණතුංග ගුරුපියාණන්. ඉතින් සර් අද ජීවත් වෙන අතර නෑ. ඊට පස්සේ මම ඉගෙන ගත්තා ශාස්ත්‍රපති සුභාෂ් දිසානායක කියලා මේ සර් කෙනෙක්. ඉතින් සර් කෙනා සර් ගෙනුම් තමයි විශාරද විභාගයේ සම්පූර්ණ කරේ. ඊට පස්සේ සම්පූර්ණ කරාට පස්සේ මට අමතක කරන්න බැරි තැනක් තමයි අතර ගෙදර වගේ මේ ITN ආලිකාව. ඉතින් මේ මම වෙනස වැඩසටහනට ඊට කලින් මම මේ ටිකිරිපෑය ප්‍රෝග්‍රෑම් එකට ගොඩක් සම්බන්ධ වුණා අපේ තුෂාර නැන්දා අධ්‍යක්ෂණය කරපු. ඉතින් මගේ පොඩි කාලේ අතර ගෙවුනේ ටිකිරිපෑය වැඩසටහනෙම
තමයි ගොඩක් කාල අවුරුදු 4ක් 5ක් ගොඩක්ම මම හිටියා. ඉතින් ඒ කාලේ තමයි විශාරද විභාගය මම සම්පූර්ණ කරමින් හිටියේ. ඊට පස්සේ මේ වෙනස ප්‍රෝග්‍රෑම් එකකට මට ආරාධනාවක් ලැබුණා. ඉතින් ඒක මගේ ජීවිතයේ වෙනස්ම තැනකට මේ යොමු වුණා. ඒකෙන් මට හම්බුණා මගේ මට මතක් කරන්න ඕන විශේෂ කෙනෙක්. ඒ තමයි විශාරද මනෝජ් පීරිස් සර්ව. ඉතින් සර්ව මුණ ගැහිම තමයි මගේ ජීවිතේ ලොකු වෙනසක් වුණේ. ඉතින් පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක් මේ ලංකාවේ දැවැන්ත චරිතවලට මට වාදනයෙන් දායක වෙන්න තිබ්බනම් කියලා මට ඉස්සර තිබ්බ මගේ මේ හීනය. ඉතින් මේ සර් නිසා ඉතින් මේ මට ඒ වාසනාව හම්බුණා. ගරු අමරදේව සර් ගිඳම්ම මේ වෙනකන් හැම මේ ලංකාවේ කලාකරුවෙක්ට මම වාදනයෙන් දායක වෙලා තිනා. ඉතින් ඒක ලොකු මතක සටහනක්. ඉතින් මනෝත් සර්ගෙන් ඒ ලැබිච්ච දායකත්වය නිසා අද මේ වෙද්දි ලොකු ගමනක් මට එහෙන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩාක් අයව මට මේ හමු වෙලා ඒ අතර ඒ අයත් එක්ක මට වැඩ කරන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ වෙද්දි ගොඩක් රූපහානි නාලිකාවල මේ වාදනයෙන් දායක වෙන වැඩසටහන් වල ඉතින් ඒ වගේම අලුත් ගීත වලට ඒ වගේම අලුත් සංගීත නිර්මාණ වලට මම වාදනයෙන් දායක වෙලා තියෙනවා. අදරත් ඒක වෙමින් පවතිනවා. ඉතින් මට ලොකු සතුටක්. ඉතින් ඒ සර් මනෝත් සර් ඒ වගේම මගේ අම්මා තාත්තා ඒ වගේම හැමෝම මේගේ සහයෝගය ලැබිච්ච නිසා මට මේ ගමන එන්න පුළුවන් වුණා. අනිවාර්යෙන්ම දැන් තරුණයින් කිව්වම සඳුවා සෑහෙන්න විවිධ පරාසයන් වල චින්තනය මෙහෙවන පිරිසක් ඉන්නවනේ. ඉතින් ඒ වගේම අපේ අලුත් දිලින මහත්මයා දිලින අපේ තරුණ යූත් එකේ අලුත් නව නිර්මාණකරණය කරන නව නිපැයුම් සොයා ගන්න. ඉතින් ඔහුගෙන් ආව විවිධ අදහස් ටික එක සාමාන්‍ය කරනට වඩා එහා ගිය දෙයක්. ස්පෙෂල් කිව්වේ ස්පෙෂල් අපි ස්පෙෂල් හින්දා මෙතනට ගෙන්නන්නේ. ඉතින් අපි කැමති දිලින දැනගන්න මේ ඔයාගේ මේ කරියර් එක ඉදිරියට අරන් යන්න මොන වගේ ඉන්ස්පිරේෂන් ද හම්බුනේ? කවුද මේකට මුල්ුණේ? මොකද අපිටත් ඉන්නවා අපේ අම්මා තාත්තගෙන් තමයි මුලින්ම ඒ පණ්ඩේ ලබන්නේ. ඉතින් ඔබටත් ඇති එහෙම පිරිසක්. අම්මා තාත්තා අක්ක නංගි මුලින්ම ඊට පස්සේ හසිකන් ලෝෂාන් සර් රෝෂාන් සමරතුංග සර්. ඉතින් ඒ මේ කට්ටියෙන් තමයි මෙතන ඉන්නේ. ඊළඟට ඔෆිස් එකේ මගේ ස්ටාෆ් එක පර්ෆෙක්ට් ස්ටාෆ් එකක්. මම හිතන්නේ ඒ වගේ ස්ටාෆ් එකක් වෙන කොහේ හරි ඉන්නවා කියලා. මට ඒ තරම් හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා. ඉතින් මේ කට්ටියෙන් තමයි අද මම මේ විදිහට ඉන්නේ. නැත්තම් මේ විදිහට ඉන්න බෑ. හරි. ඉතින් දන්නේත් නෑ පැයක් ගිහිල්ලා. අර තෙල් පොලිමේ ඉන්න වගේ තමයි. ඉඳලා ඔන්න දැන් තෙල් ටික ගහගත්තා. ඒ තෙල් ටික නම් වැදුනා හොඳටම. ආ එන අපි තෑන් කරමුනේ අපි අනිවාර්යයෙන් අපේ දිල්නේ සහෝදරයන් ඉන්න මේ පැත්තේ අපේ විශාරද මහත්තයා ඉන්න මේ පැත්තේ. ඉතින් බොහොම ස්තුතියි අපි වෙනුවෙන් අපේ වැඩසටහනට ඇවිල්ලා ඕගොල්ලන්ගේ වටිනා කාලය අපි වෙනුවෙන් චුට්ටක් දුන්නට. ඒ වගේම අපේ යූත් එකත් හොඳටම මොටිවේට් වෙන්න ඇති. අනිවාර්යයෙන් හොඳටම මොටිවේට් වෙන්න. මගේ ඇඟේ රෙල් අස්සලා දින්නේ තාම. ඉතින් මේ ලංකාවේ තරුණියන්ගේ ප්‍රෝග්‍රෑම් එක මේකෙන් තමයි අපි රට ගොඩනගන්න පටන් ගන්න ඕනේ. මේ අලුත් අදහස් ජනසතු කරලා ඒ වගේ මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක, Facebook page එක ලයික් කරන්න, comment කරන්න යන්න එපා. ලයික් කරලා තියාගන්න. මේ වගේ වටිනා වැඩසටහන් බලලා අපි රට ගොඩගමු අනිවාර්යෙන්ම. අපිට පුළුවන් එක කරන්න මේ youth corner. මාලක ඔබ අරන් යන්න මල් නෙතනිලු පුල් වතරතු පුල් නෙතනිලු පුල් වතරතු පුල් හොඳ කැකුළු සිනාමල් සුවඳ තියා මාලක ඔබ අරන් යන්න මල් නෙතනිලු පුල් වතරතු පුල් නෙතනිලු පුල් වතරතු පුල් හොඳ කැකුළු සිනාමල් මම ඉන්න ඒ සුවඳ තියන් යලි ඔබ එනකන්
මේ අහස යටම කොතැනක හෝ ඔබ ඉන්නවනම් මම ඉන්නම් ඒ සුවඳ තියන් යලි ඔබ එනකම් සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් නෙතනිලු පුල් වත රතු පුල් නෙතනිලු පුල් වත රතු පුල් හොඳ කිතුළු සිනා මල් රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සතුවිල් මට කියන්න ඔබ හැර කොහින්ද මිල නොකලති මල් රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සතුවිල් මට කියන්න ඔබ හැර කොහින්ද මිල නොකලති මල් සුවඳ තියා මාළන් ඔබ අරන් යන්න මල් නැතනි වතරතුපුල් මෙතනිලුපුල් වතරතුපුල් හොඳ කැකුළු සිනාමල් සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් මෙතනිලුපුල් වතරතුපුල් මෙතනිලුපුල් වතරතුපුල් හොඳ කැකුළු සිනාමල්